ගායන ශිල්පී ජයන්ත රත්නායකගේ අවමංගල්‍ය උත්සවය සඳහා එතුමාගේ පියාණන් වන වික්ටර් රත්නායක නම් වූ ප්‍රවීණ ගායන ශිල්පියා නොපැමිණීම සම්බන්ධයෙන් මේ මොහොත වන විට සමාජ මාධ්‍ය පුරා ආන්දෝලනාත්මක ලෙස කතාබහකට ලක්වෙමින් පවතිනවා. මේ අතර ප්‍රසිද්ධ පුද්ගලයින් බොහෝ පිරිසක් තමන්ගේ කනගාටුව මේ සම්බන්ධයෙන් පළ කළ තිබෙනවා. ඒ අතර විශේෂම අයුරින් ප්‍රකාශයක් සිදු කර තිබෙන ගායන ශිල්පිනී සංජීවනි වීරසිංහ මහත්මිය තම මුහුණු පොතේ තැබූ සටහනයි. මේ ආචාර්ය වික්ටර් රත්නායක නම් වූ මහා ගාන්ධර්වයාට ආදරණීය පියතුමාට ගීලොවේ මගේ පියකු බඳු වූ ජ්‍යෙෂ්ඨතමයාට බිඳකදු අකාරුණිකව නොව මහත් වූ භක්ති ආදරයක් පෙරදරි කරගෙන සමාව අයදිමින් වුවත් මෙය ඔබේ නෙත ගැටෙන බව දන්නා නිසාම ලිවිය යුතුමදී ලිවිය යුතුම අවස්ථාවේදී ආදරයෙන් මෙසේ ලියා තබමි. මිනිසුන් ආවේගශීලී වූ විට බොහෝ දේ කියයි, බොහෝ දේ කරයි. නමුත් දරුවන්ට අම්මා තාත්තා හටත් අම්මා තාත්තාට දරුවන් හටත් අත්‍යවශ්‍යම මොහොතේදී සමාව දිය නොහැකි කිසිම හේතුවක් මානම් දකින්නේ නැත. තමාගේ ලේ ධාතුවට පිටුපාන්නට කුමන අහංකාරකම මාන්නයක් හෝ කේන්තියක් තිබුණා කළ හැක්කේ කාටද? දරුවන් සිටිනා මවක ලෙස හිතේ අපමණ බරක් දරාගෙන මේ සටහන තැබුවෙමි. රත්රන් බඳුනකට රිදී කාසි වැටෙන විට ඇහෙන තරම් මధుරතම ස්වරයක් හිමි. ජෝස්තතමයානිනි, මෙය ඔබලාගේ අතිශය පෞද්ගලික කරුණක් වුවත් ඔබ නම් අපට මහා නර්ග පොදු වස්තුවක් වන නිසාත්, යමෙකු ඔබලාට දොස් පවරන විට මාද සංවේදී වන නිසාත්, ඔබ වැනි පියපුතුන් අපටත් වටින නිසාත් නැවතත් ඔබෙන් සමාව අයදිමින් මෙසේ අසමි. ඔබේ රුධිරය දරනා දූපුතුනට සමාව දෙන්නට තාමත් බැරි වුණාද? ඔබට පුළුවන් තාත්තේ, ඔබට පුළුවන්. ඔය තරම් ආදරය උතුරන ගී සහසක් අසම සම ආදරණීය හඬකින් ගැයූ ඔබගේ හදවතේ ආදරය නොමැතියයි කියා කිසිවෙකු සිතනවා නම් එය බොරුවකි. ඒ දරු සෙනෙහසේ බිඳකදු තාම අඩු නැතුව ඇති ඒ ආදරය සෙනෙහස ධාරක ප්‍රේමය తాවකාලික අඳුරු වලාවකින් පමණක් වැසී ගොස් ඇති. අදර ඇතිපේ දෙදෙනෙක් දැනටමත් සදහටම නෙතු පියාගෙන අවසන්ය. තවකෙකු ඔබේ නමින් තවමත් හුස්ම ගනිමින් සිටී. එනිසා තවත් පමානවන්න මිනිසත්කමේ නාමයෙන් දරුසෙනෙහස හඳුනන්නේක් ලෙස මෙසේ අයදිමි. ඔබේ හදේ කොනක තවමත් සැඟවී ඇති පියේ ගුණය අවදි කරගන්න. සියමවත් සොයිරියත් සෙවනැල්ල බඳු සොයුරාත් අහිමිව අතරමං වූ පොඩි පුතුට කළ හෝ නොකළ වරදට සමාව දීමට තරම් ශ්‍රේෂ්ඨයෙකු වන්න. කුඩා කල පහරක් ගසා ඔහුගේ වැරදි හැදූ බැනුමක් බැන ඔහුට බත්කටක් කැවූ ඔබ ගී ගයන විට පිටුපසින් හිඳමින් සංගීතය සපයද්දී නිහඬව සතුටු වූ ඒ ආඩම්බරකාර තාත්තා ඔබ නොදන්නවා වුණාට තාමත් ඔහුට ආදරේ. ඔබ ගීකෙත අස්වැද්දූ ප්‍රභා සම්පන්න මහා පුරුෂයෙකි. සැබෑ ජීවිතයේත් එසේ වුවහොත් මියගිය ඔබේ බිරිඳ සහ දරුවන්ගේ ආත්මවලට පමණක් නොව ඔබේත් පොඩිපුතුගේ දිවියේ ඉතිරි කාල සීමාවටත් අපමණ සැනසීමක් ලැබේවි. දුරින් සිට ඒ දෙස බලා ඒ සැනසීම හදවතින්ම අත්විඳින්නට ඔබ සියල්ලන්ට හදවතින් ගෞරවාදරය කරන අපටද අවස්ථාවක් ලබා දෙනු මැනවි. හිතේ උපරිම ආදරයෙන් වුවත් අතිශය සංවේදීව ලියූ මෙවදනින් ඔබේ හිත රිදුනා නම් දසදහස් වරක් සමාවේ නතර මතු දිනක මගේ ඉල්ලීම ඉටු වුවත් එදාට මට ඔබතුමා ලබා දෙන සැනසීමට බලාපොරොත්තු සහගතව දැන්මම ස්තුතිවන්ත වෙමි. දැන් ඇති තාත්තේ කේන්තියක් බවට පත් වූ ඔය හිතේ ඇති දුක කඳුලකින් පිට කරන්න, සුසුමකින් සැහැල්ලු කරගන්න යන්න. කන්දක් තරම් වූ පිය සෙනෙහස හමුවේ පයට පෑගෙන දුහවිල්ලක් තරම්වත් නොවටින ඔය තරහව පාගා පොඩි කර දමන්න, සුන්නත් දූලි කර දමන්න. කවුද හරි කවුද වැරදි කියා තර්ක කරන්න වෙලාවක් නෙමෙයි මේ. මමයි තාත්තා. ඔව් ආයුතුයි මගේ දෙකකුල්ලඟට කියන්න හිතුනත් නොකියා සිටින්න. මේ සංවේදී අවස්ථාවේ ඔබේ දුක, ඔබේ තරහ, ඔබේ හැඟීම් දරාගන්න, හදාගන්න, වෙනස් කරගන්න හිතින් හඬමින් වුවත් මහා කේන්තියකින් වුවත් ඔබට පුළුවන්. ඒ ඔබ තාත්තා නිසාමයි. යන්න එදා වගේ අදත් පහරක් ගහන්න, ආදරෙන් බනින්න ඇති තරම් කරුණාවෙන් කියන්න නොසඟවා. ඔබේ හිතේ ඇති දුකත් ඔබටත් වෙච්චි මදි පුංචිකම්. හැබැයි යන්න දෙවරක් නොසිතන්න. වාතලයට මුසු වූ ඔබේ රුව, හඬ සහ ලේ දැරූ ලොකු පුතාගේ ප්‍රාණ සම දියණියගේ ආත්මයන් වෙනුවෙන් යටිහිතින් ඔබේ ආදරය අයදින පොඩි පුතු සමග දෙන්න පින් ඒ ආත්මවලට. අහංකාරය පළවා හැර දෙන්න සමාව ඔවුනට, තුරුළු කරගන්න පොඩි පුතුව ලයට නැතිනම් පමා වැඩි වේවි. හෙට දිනය සංජීවනි වීරසිංහ දුවක් නොවන දුවක්. මෙන්න මේ ආකාරයෙන් තමයි එතුමිය ඒ සංවේදී සටහන තම Facebook පිටුවේ පළ කර තිබුණේ. ඉතින් මේ පිළිබඳ ඔබගේ අදහස් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න අමතක කරන්න එපා. තූර්යමක් නාලිකාව subscribe කරලා එකතු වෙන්න මෙවැනි වීඩියෝ ඉදිරියටත් නරඹන්න. ඉස්සර කාලේ
ඉන්නට පිටිච්චවෙන්